මරණය කියලා කියන්නේ අපි කාටවත් පොදු දෙයක්. මම හිතනවා ඔයාලා ඕන තරම් මලගේ වලට සහභාගී වෙලා ඇති. ඉතින් යාළුවනේ ඔයාලා මෙහෙම සහභාගී වුණ මලගෙදරකදී මරුණ කෙනෙක්ට ඇත්තටම පණ આવොත් ඔයාලා මොකද කරන්නේ? ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ තමන්ගේම මලගෙදරදී ආපහු ඇත්තටම පණ ආපු මිනිස්සු කීපයක් ගැන විස්තරයි. මේ සිදුවීම වල පුදුම සහගත දේ කියන්නේ මේ මිනිස්සු මරුණ බවට වෛද්‍යවරුන් වාර්තා පවා ලබා දී තිබීමයි. ඉතින් මේ සිදුවීම මොනවද කියලා දැනගන්න මං හිතනවා දැන් ඔයාලා කුතුහලෙන් වගේම ආසාවෙන් බලාගෙන ඇති. එහෙනම් සුපුරුදු පරිදි මං ආරාධනා කරනවා රැඳෙන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය වනතේ. මුලින්ම අපි කතා කරන්න යන්නේ ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජීවත් වුණු වෝල්ටර් විලියම්ස් කියන අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ගැනයි. මේ පුද්ගලයාගේ වයස නිසා ඇති වූ රෝග තත්ත්වයක් නිසා මොහු මිසිසිපි ප්‍රාන්තයේ රෝහලක මිය ගිහින් තියෙනවා. යම් පුද්ගලයෙක් රෝහලක් තුල මිය ගියාම ඕන කෙනෙක් දන්න දෙයක් තමයි වෛද්‍යවරු මරණ වාර්තාවක් ලබා දෙනවා කියන එක. ඒ වගේම මේ පුද්ගලයා වෛද්‍යවරු පරීක්ෂා කරලා මිය ගිය බවට වෛද්‍ය වාර්තාවක් පවා ලබා දෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ඥාතීන් මේ පුද්ගලයාව අවමංගල්‍ය උත්සවයට සැකසීම සඳහා අවමංගල්‍ය ආයතනයකට වෝල්ටගේ ශරීරය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ ආයතනයේ මිනිස්සු වෝල්ටව එම්බාම් කරන්න කලින් ශීතකරණයකට දාන්න සූදානම් කළා. මේ ශීතකරණයට දාන්න කලින් මොවුන් මේ ශරීරය එතන තිබුණු ට්‍රොලි එකක් මත තියලා තියෙනවා. මේ විදිහට මේ ට්‍රොලි එක උඩ වෝල්ට ඉද්දි අවමංගල්‍ය ආයතනයේ සේවකයෙක් දකින්නවා වෝල්ටගේ කකුලක් හෙල වෙනවා. කොහොම හරි මේක දැකලා බය වෙන මේ පුද්ගලයා මේ ආයතනයේ අනිත් අයත් එක්ක ඇවිත් මේ පුද්ගලයාව නිරීක්ෂණය කරලා තියෙනවා. එහෙන් පරීක්ෂා කරද්දී මේ පුද්ගලයා හුස්ම ගන්නවා කියලා මොවුන් දැනගන්නවා. මොවුන්ට මේක උනේ කොහොමද කියලාවත් හිතාගන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි වෛද්‍යවරු වගේම ඥාතිනුත් මේ පුද්ගලයා මෙතනට යොමු කරලා තිබුණේ වෝල්ට මරණ කියලා හිතාගෙනයි. කොහොම හරි මේ අවමංගල්‍ය ආයතනයේ සේවකයන් මේ ගැන හොයාගත්තේ නැත්නම් මේ පුද්ගලයාව එම්බම් කරලා බලින්ම මලගයක් කරලා තමයි මලගෙදරට යවන්නේ. ඊට පස්සේ නැවතත් රෝහලට අරගෙන ආව මේ පුද්ගලයා තවත් සද් දෙකක් විතර ජීවත් වෙලා එතන මිය ගියා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ඥාති මොහොව දෙපාරක්ම පරීක්ෂා කරලා තමයි අවමංගල්‍ය ආයතනයට බාර දීලා තිබුණේ. පළවෙනි අවස්ථාවේ මේ පුද්ගලයාට මොනවා වෙන්න ඇද්ද? ඔයාලට හිතන දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙනම යන්න. ඊළඟට අපි කතා කරන්නේ හම්ඩි හෆීස් අල් නුබී කියන පුද්ගලයා ගැනයි. 2012 වර්ෂයේ මෙම සිදුවීම වාර්තා වෙනකොට මේ පුද්ගලයා හෝටලයක වේටර් වරයෙකු විදියට සේවය කරලා තියෙනවා. මෙහිදී මොහු හදිසි හෘදයාබාධයකට ගොදුරු වෙලා තියෙනවා. එතකොට මොහුට වයස අවුරුදු 28ක් පමණ වූ බවත් වාර්තා වෙනවා. කොහොම හරි මොහුව පරීක්ෂා කරලා රෝහල්නුත් මොහු මිය ගිය බවට වෛද්‍යවරු සනාථ කරලා තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ පවුලේ අය මුස්ලිම් චාරිත්‍රවලට අනුව මේ පුද්ගලයාගේ අවසන් කටයුතු කරන්නයි ලෑස්ති කරලා තිබුණේ. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ඥාතීන් මොහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා මොහුව මරණ පරීක්ෂකවරයෙකුට යොමු කරලා තියෙනවා. ඊට පස්සේ මරණ පරීක්ෂකවරයා මේ පුද්ගලයාට මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීම සඳහා මොහුගේ ශාරීරික පරීක්ෂා කරනකොට හඳුනාගෙන තිබෙනවා මොහුගේ ශරීරයේ තවමත් උණුසුම් බව. සාමාන්‍යයෙන් මේක වෙන්න බැරි දෙයක්. මොකද මිනිස්සෙක් මිය ගියාම ඔහුගේ ඇඟේ තියෙන තාපය සීතල වෙලා ඉවත් වෙලා යනවා. ඊට පස්සේ මේ මරණ පරීක්ෂක මේ පුද්ගලයා තවමත් මිය ගිය නොමැති බව හා මොහු තවමත් පණ පිටින් බවත් ඔහුගේ ඥාතීන්ට දැනුම් දෙනවා. ඊට පස්සේ මොහුව නැවත රෝහල්ගත කරලා හොඳටම මොහු සනීප වුණාට පස්සේ කලින් මොහුගේ සූදානම් කරලා තිබුණු මලගෙදර වෙනුවට ලොකු සාදයක් පැවැත්වූ බවත් වාර්තා වෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මරණයකට පණාව වෙනස්ම විදිහේ කතාවක් ගැනයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි නොයලා රෙකන්ඩෝ කියන තරුණියක් දුරබැහැර සිඩ්නෑගේ කුඩම්මගේ මලගෙදර යාම සඳහා පිටත් වෙලා ගිහින් තියෙනවා. මේ වෙලාවේ ඇය සමග රණ්ඩු වී වෙන් වී සිටි ඇගේ සැමියා ඇයව ඝාතනය කරන්න සැලසුම් කරලා තියෙනවා. ඔහුට මේ දේ කිරීමට නොහැකි නිසා මොහු මේ සඳහා කුලියට මිනිමරණ පුද්ගලයෙකුට ඇයව ඝාතනය කිරීම සඳහා බාර දීලා තියෙනවා. කොහොම හරි මේ ස්වයං පුරුෂයා ඔහුට බාර දීලා තිබුණේ ඇයගේ කුඩම්මාගේ මලගෙදරට සහභාගී වුණාට පස්සේ ඇය එතනින් පැහැරගෙන ගිහින් ඝාතනය කරන්න. මේ විදියට ඇයව පැහැරගෙන ගිහින් මරන්න සූදානම් වෙද්දී ඇයව ඔහුට මරන්න කියලා කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඇගේ සැමියා කියලා දැනගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මෙතන මේ කාන්තාවට සිදුවෙන්න යන්නේ අසාධාරණයක් කියලා තේරුණ අර මිනිමරුවා මේ කාන්තාවට යන්න දීලා ඇගේ සැමියට ඇය මැරුණ බව බොරුවට පවසා තිබෙනවා. ඊට පස්සේ ඇය මැරුණ නැහැ කියලා නොදන්න ඇගේ සැමියා නිවසට බොරු මිනි පෙට්ටියකුත් ගෙනත් තියලා අවමංගල්‍ය උත්සවයක් ලැහැත්ති කරලා තිබුණා වගේම බොරුවට අනිත් මිනිසුන්ටත් පේන්න දුක් විවි ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමන්ගේ මලගෙදරට නැවතාව නොවෙලා මාව මරන්න තමුන් සැලසුම් කළා නේද කියලා ඔහුත් සමග රණ්ඩු වෙලා දික්කසාද නඩුවකුත් මිනි මැරීමට තත්කිරීම සම්බන්ධයෙන් නඩුවකුත් ඇගේ සැමියාට පවරලා තියෙනවා. ඒ වගේම මේ කාන්තාවගේ අවමංගල්‍ය උත්සවය
විශ්වාස කරගෙන ආව කට්ටිය පවා ඇය නැවත මලගෙදරට පැමිණියාට පස්සේ පුදුම් වෙලා තියෙනවා. කොහොම හරි අන්තිමට මේ වැරද්ද නිසා ඇගේ සැමියාට වසර 9ක සිරදඬුවමක් පවා අධිකරණයෙන් ලබා දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ තමන්ගේ මරණය ගැන බොරු කරපු පුද්ගලයෙක් ගැනයි. මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ තමන්ගේ මලගෙදරට කවුරු ඇවිත් අඬයිද දුක් වේද කියලා දැනගන්නයි. ඉතින් සර්බියාවේ වක්පෙරික් කියන තරුණයාට ඕන වෙලා තියෙනවා තමන් මැරුණාම කවුද දුක් වෙන්නේ කියලා දැනගන්න. අන්න ඒ නිසා මෙයා යා මැරුණ බවට ප්‍රචාරයක් යවලා ගෙදරට මිනි පෙට්ටියකුත් තෙවලා ඈතින් ඉඳන් මෙයාගේ මලගෙදරට ඇවිත් දුක් වෙන කට්ටිය අන්න කට්ටිය දිහා බලාගෙන ඉඳලා තියෙනවා. පස්සේ මේ පුද්ගලයා මලගෙදරට සහභාගි වෙලා එයාගේ මලගෙදරට ආවේ කවුද නැත්තේ කවුද තමන් වෙනුවෙන් දුක්ුණේ කවුද කියලා බලලා තමන්ගේ මලගෙදරට ආව පුද්ගලයන්ට මේ ඇත්ත කතාව කියලා තමන්ගේ මලගෙදරට ආවට ඔවුන්ට ස්තුති කරලා අතට අත පවා දීලා තියෙනවා. මෙන්න මේ විදියට ඔයා කෙනෙක්ගේ මලගෙදර ගිහින් ආපහු එන්න යද්දි මැරිලා ඉන්න ඕන කෙනා ඔයාට ඇවිත් අතට අත දුන්නොත් ඔයා මොකද කරන්න කියලා පහලින් කමෙන්ට් කරගෙනම යන්න. ඊළඟට අපි කතා කරන්නේ එංගලන්තේ බාෆින් කියන ගමක සිදු වූ මේ වගේම කතාවක් ගැනයි. ඒ විදියට 1571 වර්ෂයේ ඔක්තෝබර් 2 වෙනිදා මේ ගමේ ප්‍රසිද්ධ ගොවියෙක් වෙන මැතිව් වෝල් කියන පුද්ගලයා මේ ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ අවමංගල්‍යය ඥාතීන්ගේ මැදිහත් වීමෙන් අරගෙන මේ පුද්ගලයාව භූමි දානය කරන්න අරන් ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ මිනි පෙට්ටිය උස්සගෙන යනකොට මෙයලගේ අතින් මේ මිනි පෙට්ටිය අල්ලගන්න කොටසක් කැඩී ගිහින් මේ මිනි පෙට්ටිය බිමට වැටලා තියෙනවා. මේ විදියට වැටුණු මිනි පෙට්ටියෙන් අර පුද්ගලයාගේ ශරීරය එළියට විසිවලා තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට එකපාරටම පණ ඇවිත් මේ මිනි පෙට්ටියෙන් නැගිටලා තියෙනවා. ඒ වගේම මේ මිනිස්සු සේරම ඔහුව මිනි පෙට්ටියකට දාලා අඬන්නේ ඇයි කියලා ඔහු පුදුම වෙලා බලන් ඉඳලා තියෙනවා. මේ මරණයකට පණාව අමු සිද්ධියෙන් පස්සේ පුදුමුණු ගමේ මිනිස්සු කවදාවත් මේ දවස අමතක නොවෙන්න මේ ඕල්ඩ් මෑන්ස් ඩේ කියලා නම් කරලා නිවාඩු දිනයකුත් ප්‍රකාශ කරලා තියෙනවා. වාර්තා වෙන විදියට මේ මිනිස්සයා 1595 වර්ෂයේ වෙනතෙක්ම ජීවත් වෙලා තියෙනවා. අදටත් ඔයා අන්තර්ජාලය පරීක්ෂා කළොත් මේ නිවාඩු දිනය ඔක්තෝබර් මාස 2 වෙනිදා සමරනවා ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ තමන්ගේ මලගෙදරට සහභාගී වුණු මිනිස්සු ගැනයි. මේව ඇත්තටම හිතාගන්න බැරි වගේම විශ්වාස කරන්න පවා අමාරුයි කියලා හිතන සිද්ධි වුණත් මේව වැඩි අවබෝධය නිසා වගේම මරණ වෙනුවට සිහිමුර්ජා වීම වගේ දේවල් නිසා සිද්ධ වුණු සිද්ධි නිසායි මේව අපූර්ව සිදුවීම් විදියට පත් වෙලා තියෙන්නේ. අද අපි කතා කරපු තමන්ගේ මලගෙදරදී ඇත්තටම පණාවු මිනිස්සු අතරින් ඔයා වැඩිපුරම පුදුමයට පත් උනේ මොන සිදුවීම ගැනද කියලා පහලින් කමෙන්ට් කරගෙනම යන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාගේ දැනුමට අමතර යමක් ලැබුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් කරන්න වගේම අනිත් අයටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම මගේ channel එකෙන් බලන්න මතක ඇතුවම ආව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් අලුත් දවසක ඔබව හමුවීමේ බලාපොරොත්තු වෙන්නේ. අදට මම සමුගන්නවා. එතෙක් රැඳී සිටින්න අප සමගම ඔබට සුබ දවසක්.